එකෝමත්තක දවසක එක්තරා පිටිසර ගම්මානයක ලොකු සුලිසුලං කුණාටු තියෙන අවස්ථාවක පුංචි දැරිවියෙක් උපදිනවා. ඒ දැරිවිවත් අරගෙන මෙවලාවේ කාන්තාව කියන්නේ මෙන්න පුංචි දරුවෙක් ඉපදුනා. ඔයා ආච්චි කෙනෙක් වුණා. කියනවා හා පෝ කියලා මෙවලාවේ අර ගෑනු කෙනා කියනවා. කියනවා හරිම වාසනාවන්තයි. ඉතින් ඔයාලා දන්නවා ගම්මානවල මිනිස්සු හරියට කුලමල ભેදවල වලට පටහැනි කියලා. මෙවලාවේ දෙනවා රස කැවිලි කන්න කියලා දරුවා ඉපදුනේ හින්දා. මෙවලාවේ ගෑනු කෙනා නම් කියන්නේ ඊයා මම නම් කන්නේ ඕවා. අසුඹයි. ගොඩක් අසුඹ දෙයක් කියලා මෙවලාවේ රස කැවිලි බඳුන විසිකලා දානවා. ඉතින් මේ ඉපදුන දරුවගේ අම්මා කියනවා යන්න කලින් මේකත් අහන්න අම්මේ මේ දරුවා දවසක මේ ගම්මානෙට වාසනාව වරන්නේ මේ දරුවගේ නම තමයි ඉම්ලි කියලා මෙවලාවේදී ඒ අම්මා කියනවා ඉම්ලි තමයි කියලා අර ගෑනු කෙනා යනවා මෙවලාවේදී බලාපොරොත්තු වෙන්න ඉන්න කියලා දෙවියන්ට අත තියලා කියනවත් එක්කම කාලය අවුරුදු 18ක් ගත වෙනවා අවුරුදු 18කට පස්සේ එක් දැරිවියක් ඉර උදා වෙනකන් මේ වෙලාවේ ගණන් කරන ගමන් තමයි ඉන්නේ 3 2 1 කියද්දි ඉර උදා වෙනවා මේ දැරිවියට ගොඩක් සතුටුයි ඊට පස්සේ දෙවියන්ගේ පිළිමට ආචාර කරලා මේ වෙලාවේ පල්ලහැට බහැලා දුවමින් යාගේ සයිකලෙත් පදවගෙන මෙයා යනවත් එක්කම ඉර හොඳටම පායනවා ඉර පායනවත් එක්කම තවත් එක් ප්‍රදේශයක තවත් ගෑනු කෙනෙක් කොලෙජ් එකකට එනවා කාර්යයකින් බහැලා ඒ ගෑනු කෙනත් මේ වෙලාවේ hina වෙමින් යාගේ කොලෙජ් එක ඇතුළට යනවත් එක්කම අර ගෑනු කෙනා මෙවලව සයිකලෙන් යනවා. මෙයාට හැමෝම ගුඩ් මෝර්නින් කියලා කියද්දි මේ ගෑනු කෙනා හැමෝටම සුබ උදෑසනක් කියලා කියනවා. ඉතින් ওই විදියට මේ ගෑනු කෙනා හැමෝටම සුබ උදෑසනක් කියලා කියනවත් එක්කම මේ ගෑනු කෙනාට හැමෝම ගුඩ් මෝර්නින් කියලා කියනවා. ඉතින් ওই විදියට මේ දෙන්නගේ ජීවිතය මේ විදියට පටන් ගද්දි අර ගමේ හිටපු ගැහණු දරුවා මේ වෙලාවේ සයිකලේ නවත්තලා එනවා. හැම පිරිමි කෙනෙක්ම වගේ ඉඳගෙන ඉන්නවා. පැදුරු දාලා මේ වෙලාවේ බේල් කොළ වලින් හදපු පුංචි පිඟන් වගේ දේවල් මේ වෙලාවේ ඒ පිරිමි කට්ටියට තියෙනවා. මේ වෙලාවේ එතන ඉන්න එක මහත්තයෙක් කියනවා මේ මොනවාද මේ වටද අපි කෑම බෙදලා කන්න ඕනේ. නිකම්ම නිකන් ගස්වල කොළ වලට අපිට හොඳට පිඟන් දෙනකන් මගේ පුතා මනාලේක් වෙලා මේ ගමේ මනාලිව කවදාවත් කසාද බදින්නේ නැහැ. කාරණේ එච්චරයි කියලා මේ මිනිස්සයා කියනවා. මේ වෙලාවේ අර ගැහණු දරුවා දකිනවා මේ දේ. එයාටත් කර කියා ගන්න දෙයක් නැහැ. දැන් අර මනාලිගේ අම්මා හොඳටම අඬනවා. මේ වෙලාවේ කියනවා ඔයාව ඔක හිතන්න එපා කියලා මේ වෙලාවේ අර ගමේ ගැහණු ළමයා කියනවා. එහෙම කියලා මේ ළමයා එනවා මේ මහත්තයා ගාවට. කියනවා ඔයාට පිඟන් නේද ඕනේ. හරි මුන්නා අර පිඟන් අරන් එන්න. මේ වෙලාවේ ඒ ළමයා බලනවා මේ ගමේ පිඟන් නැහැ. කොහෙන්ද මෙයා පිඟන් ගේන්නේ කියන්නේ කියලා. කියනවා පොඩ්ඩක් ඉන්න මුන්නා. ඔයා අර පිත්තල පිඟන් ටික අරන් එන්න. පිත්තල පිඟන් හොඳයිනේ කියලා කියනවා. කියනවා පිත්තල පිඟන් අරන් එන්න මුන්නා. මේ වෙලාවේ ඒ ළමයා බලනවා කොහි පිඟන්ද කියලා. කියනවා පිත්තල පිඟන් නෙමෙයි. ඔයාට හොඳ යකඩ පිඟන් වගේක් දුන්නොත් හොඳයි. යකඩ පිඟන් ටික අරන් එන්න. මේ වෙලාවේ මේ ළමයා හිතා ගන්න බෑ කොහො යකඩ පිඟන් කොහෙන්ද කියලා. කියනවා නෑ යකඩ පිඟනොත් එපා. අර දෙවියෝ ගාව තියෙන රත්තරම් පිඟන් තියෙනද පුතේ? කියනවා ඔව් දෙවියන්ට අපි පූජා කරන්නේ රත්තරම් පිඟන් වලින් නේ. ඒ වගේ එන්න කියලා කියනවා. මේ වෙලාවේදී කියනවා ආ එක්ක රත්තරම් පිඟනොත් හරියන්නේ නෑ. කියනවා ඒ මොකද පුතේ? කියනවා දෙවියන් ඇත්තටම පිළිගන්නේ මොන පිඟානද? මේ වෙලාවේ පූජකතුමා කියනවා බේල් පත්‍ර තමයි දෙවියන් පිළිගන්නේ. කියනවා ආ එහෙනම් බේල් කොළවල තමයි ඔබතුමාට කැම දෙන්න වෙන්නේ. කියනවා ඒත් පුතේ කියනවා ඒක තමයි හොඳම. බේල් පත්‍ර ටික දෙන්න. මේ වෙලාවේ මුන්නා කියනවා හරි හරි මම ගේන්නම් කියලා. මේ වෙලාවේ බේල් කොළ ටික ගේනවා. මොකද පිඟන් වලින් දෙවියෝ උනත් පිළිගන්නේ බේල් කොළ නම් ඉතින් අපිට ඔයාටත් දෙන්න වෙන්නේ බේල් කොළ. මොකද ඔයාත් අපිට දෙවි කෙනෙක් වගේනේ කියලා මේ වෙලාවේදී මේ ගෑනු ළමයා කියනවා. එහෙම කියලා කෑම බෙදලා මෙතනට එනවා. කියනවා ඉම්ලි අදවා කරේ හොඳ වැඩක් කියලා කියනවා. ඉතින් මේ ඉම්ලි කියන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ ගෑනු කෙනා. ඉතින් කියනවා මං වැඩි උදව්වක් කරේ නෑ. මං ඉතින් පොඩ්ඩක් එහෙට මෙහෙට කළා දැම්ම කියලා තමයි මේ දෙන කතා වෙන්නේ. ඉතින් මේ දෙන කතා වෙන්නේ මෙයාගේ ගමේ කසාද පිළිබඳව. කියනවා පුතේ ඔයාගේ කසාදෙත් අනිවාර්යෙන් වෙන්න ඕනේ. මේ වෙලාවේ ඉම්ලි කියන්නේ මම කවදාවත් කසාද බඳින්නේ නෑ. හොඳට ඉගෙන ගන්නවා. හොඳ තැනකට එනවා. ඒත් කසාද බඳින්නේ නෑ. මේ අවස්ථාවේදීම අර කොලෙජ් එකෙන් බහපු ගෑන් ළමයා කියනවා අවුරුදු 7 මං ආදිත්‍යට ආදරය කරා. මේ සැරේ නම් මං එයාව කසාද බඳිනවා කියලා කියද්දි අර ආදිත්‍ය කියන පිරිමි ළමයා තමයි මේ ඔබට දිස් වෙන්නේ. එයා හොඳ ෆොටෝග්‍රාෆර් කෙනෙක්. ඒ සම්බන්ධව එයාට හොඳ සම්මානක් තියෙනවා. මේ ඇවිල්ලා තින්නේ එයාගේ බොස් වහම් වෙන්න. මේ අවස්ථාවේදී ලෑන්ඩ්ලයින් එකට කෝල් එකක් ඇවිල්ලා කියනවා එදේ හම්බ වුණා. කියනවා හම්බ වුණා ඔහොම විනාඩි දෙකක් ඉන්න කියලා. මේ වෙලාවේදී එයා යනවා එයාගේ බොස්ව හම්බ වෙන්න. මේ වෙලාවේ බොස්ගේ මැනේජර් කියන්නේ එයා දැන් මීටින් එකක ඉන්නේ. මේ වෙලාවේදී අරයව නොමග යවල එකපාරටම මීටින් එක මැදට යනවා. ආදිත්‍ය මේ වෙලාවේ කියනවා ආදිත්‍ය මම මීටින් එකක ඉන්නේ. කියනවා මම දන්නවා සර්. අපි මේ මෙයාව
මේ සර් සර් මේ තේකයි මේ බිස්කට්ුයි අරගෙන ඔයා යන්නකෝ අර මැනේජර්ව හම්බ වෙන්න එයා ඔයත් එක්ක කතා කරයි මේක ගොඩක් වැදගත් දෙයක් කියලා එයා ආපු ඇමතිවත් මේ වෙලාවේ යවලා ආදිත්‍ය මේ වෙලාවේ යාගේ බොස්ට කතා කරද්දි බොස් කියනවා ඔයා මොකද ආදිත්‍ය කරේ කියනවා සර් අපි මෙච්චර කාලයක් හොයපු දේ හම්බ වුණා කියනවා ඒ කියන්නේ ආදිත්‍ය ඒ දේ හම්බ වුණාද කියනවා ඔව් ඒක ගම්මානෙක තියෙනවා මම ඒක කියලා එන්නම් කියලා ආයෙමත් අර කෝල් එකට කියනවා මම එනවා කියලා ඉතින් ඒ ගම්මානේ තමයි මේ ඉම්ලින් ඉම්ලිගේ අම්මා මේ වෙලාවේ මනාලේක් මැටි වලින් හදමින් ඉදි අර හිටපු ආච්චි පිළිගන්න බෑ කිව්වේ අන්නේ ආච්චි දකිනවා මෙයා මේ පිළිමයක් අදාදි ඉන්නවා කියනවා ආ ඔය මොකද කරන්නේ ඕකෙන් අපිට වැඩක් තියනවද ඕවා වලින් අපිට සල්ලි හම්බෙනවද වැඩකට ඇති දෙයක් කරනවා කියලා මේ වෙලාවේදී ඉම්ලිගේ අම්මට හොඳටම බයිනවා ඉම්ලිගේ අම්මා කියනවා හරි හරි අම්මේ මම කියලා මේ වෙලාවේදී අත දික් කළා කියනවා මේ වෙලාවේ ඉම්ලිගේ අම්මට ගොඩාක් නරක විදියට සලකනවා කියනවා ඔය දේවල් කරා කියලා මෙතන සල්ලි වැස්සක් වැටෙන්නේ නැහැ නේ කියලා මේ වෙලාවේදී ඒ ආච්චි කියනවා බැලුවොත් කරන්නෙම වැඩ කර නැති වැඩක් කියලා කියද්දිම එකපාරටම සල්ලි වැස්සක් වහින්න ගන්නවා මේ වෙලාවේදී හිතා ගන්න බෑ අර ආච්චිට දෙවියෝ මං කියපු දේ ඇහුවා කියලා මේ වෙලාවේදී ගොඩක් hina වෙමින් කියද්දි ඉම්ලි තමයි මේ බොරු සල්ලිකොල මේ වෙලාවේදී මෙයා ගාවට වට්ටවන්නේ ඒ වුණාට ආච්චි දන්නේ නැහැ මේ දේ කරන්නේ ඉම්ලි කියලා. ඒ වගේම මේ වැටෙන සල්ලිකලත් බොරු කියලා. ඊට පස්සේ මෙයා මේ සල්ලිකල අහුලනවා. අහුලලා බලද්දි තමයි තේරෙන්නේ මේ ඇත්ත සල්ලි නෙමෙයි. මේ නිකන් print කරපු සල්ලි විතරයි කියලා. කියනවා මේ බොරු සල්ලි. මෙවලාවදී ඉම්ලි කියනවා අම්මේවා හොඳින් නේද? කියනවා මේ අම්මයි දුවයි කරොත් කරන්නේ කිසිම වැඩ කර නැති වැඩක්. මෙවලාවදී ඉම්ලිට හරි තරහයි යාගේ අම්මට මේ විදිහට මේ ආච්චි කතා කරද්දි කියනවා ආච්චි ඔයාට පොඩ්ඩක්වත් තේරෙන්නේ නැද්ද අම්මට හරියට කතා කරන්න කියනවා දැන් ඔයා එනවද මට උගන්වන්න කියනවා නෑ ආච්චි නෑ කියනවා මේ ළමයා ඕනට වඩා වැඩි කියනවා මොකක්ද ආච්චි මේ වෙලාවේ ඉම්ලිගේ අම්මා කියනවා නෑ ඉම්ලි එහෙම කතා කරන්නේ නෑ වැඩි හිටියන්ට කියනවා මෙයා දන්නවද ඔය දේවල් මේ වෙලාවේදී ඉම්ලිට හරි තරහයි කියනවා ඔයා මගේ අම්මට මේ විදිහට වැරදි විදිහට කතා කරන්න එපා. ඔයා හැම වෙලේම මගේ අම්මව අගෞරව කළානේ කතා කරන්නේ. මේ වෙලාවේදී කියනවා අනේ අම්මේ මෙයා කියන දේවල් වැඩිය හිතන්න එපා කියලා කියනවා. කියනවා මේ වෙලාවෙත් ඉන්නවක මං තමුල දෙන්නටම ගහන්න කියලා කොස්ස අරගෙන ඉම්ලිටයි ඉම්ලිගේ අම්මටයි ගහනවා. මේ දෙන්නට ගොඩාක් රිදෙනව කරා කියා ගන්න දෙයක් නැහැ. ඇත්තටම මේ ආච්චිගේ උපයන සල්ලි වලින් තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මේ ආච්චි මේ දෙන්නට හොඳටම ගහනවා මේ වෙලාවේ කියනවා පුතේ ඔයාට බේරෙන්න පුළුවන් නෝ දුවන්න කියලා ඉම්ලිට ඉම්ලිගේ අම්මා කියනවා මේ වෙලාවේ අම්මවත් බේර ගන්න ඕන නිසා ඉම්ලි මෙහෙම ඉද්දි ඉම්ලි මේ වෙලාවේ ආච්චිට බයිනවා ආච්චිට බයිනවත් එක්කම මේ වෙලාවේ ඉම්ලිගේ අම්මා ඉම්ලිට කම්බුල් පාරක් ගහනවා මේ වෙලාවේ ඉම්ලියාගේ කම්බුල අල්ලනවත් එක්කම එකම සබත්තු ජෝඩුව තමයි මේ ගෑනු කෙනයි ආදිත්‍යයි තෝරගෙන ඉන්නේ ආදිත්‍ය කියනවා මලිනි අපි දෙන්නම එකම සබත්තු ජෝඩුව තෝරගෙන තියෙන්නේ කියලා ඉතින් මේ අනිත් ගෑනු කෙනාගේ නම මලිනි ඉතින් මේ මලිනි ආදිත්‍යයි කසාද බඳින්න මේ දෙන්න යාළු වෙලා ඉන්නේ. දැන් කසාද බඳින්න තමයි මේ දෙන්න තීරණය කරලා ඉන්නේ. මලිනි කියනවා හොඳ මිනිස්සෙක්ගේ කකුලට හරියන මේ සබත්තු දෙක මට දෙන්න කියලා. මේ වෙලාවදී ආදිත්‍ය කියන්නේ මලිනි ඔයයි හැම වෙලෙම මාව වර්ණනා කරන්න හදන්නේ. කියනවා මොකද ඔයව වර්ණනා වෙන්න ඕන නිසා. කියනවා මම ඔයව කසාද බැන්දොත් ඔයාට ගොඩාක් තැන් වලට මාත් එක්ක යන්න වෙනවා කියනවා මම ඉවසනවා කියලා කියද්දි ඉම්ලි හොඳටම අඬනවා අම්මා කම්බුල් පාර ගහපු නිසා ඉම්ලිගේ අම්මට කර කියා ගන්න දෙයක් නැහැ කියනවා පුතේ ඔයාලට රිදෙනවද අනේ මට සමා වෙන්න පුතේ අනේ අනේ ඔයාට කම්බුල රිදෙනවද මේ වෙලාවේ ඉම්ලිගේ අම්මා ගොඩාක් දුක් වෙනවා ඉම්ලිගේ අම්මා සාරි පොට අරගෙන ඒකට පිඹලා ඉම්ලිගේ කම්බුලට තියලා කියනවා රිදෙන්නේ නැහැ නේද පුතේ කියලා මේ වෙලාවේ ඉම්ලිටත් වඩා ඉම්ලිගේ අම්මා ගොඩක් දුක් වෙනවා මේ වෙලාවේ කියනවා මට වඩා ඔයාට රිදෙනවද අම්මේ කියලා ඉම්ලි කියද්දි මේ වෙලාවේ ඉම්ලිගේ අම්මා ඉම්ලිව වැළඳ ගන්නවා මේ විදියට අම්මයි දුවයි වැළඳගෙන ඉද්දි ඉම්ලි කියනවා ආච්චි හැමදාමත් මේ දේවල් කරනවා අම්මා මේ විදියට බැනුම් අහනවා ගුටි කනවා මට බලන් ඉන්න බෑ කියනවා දවසක මං ලොකු ස්ථානයකට එනවා දැනට මං රාදලයා ගෙදර යන්නම් කියලා ඉම්ලි යද්දි ඉම්ලිගේ අම්මා කියනවා පුතේ ඇඳුම් මාරු කරගෙන යන්න කියලා කතා කරලා කියනවා මේ වෙලාවේ ආදිත්‍යයි මලිනී බයිසිකලේ යන අවස්ථාවේදී වහින්න පටන් ගන්නවා මේ වෙලාවේදී වැස්ස නිසා එකපාරටම මෙයාලා බස් ස්ටෑන්ඩ් එකට යනවා ඒ වගේම ඉම්ලිලා ඉන්න පැත්තටත් වහින්න ගන්නවා ඉම්ලි නම් වහිනවට හරි කැමති මෙවලාවේ වැස්ස තෙමමින් ඉම්ලි ඉද්දි ආදිත්‍ය මාලිනීවත් අරගෙන මෙවලම් බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන ඉන්නවා කියනවා කවුද මේ වැස්ස වහින වෙලාව මේ විදියට පාරේ නටන්නේ කියලා මෙවලාවේදී ඉම්ලි තමයි මේ විදියට පාරේ නටමින් ඉන්නේ මෙවලාවේ තවත් ආදරයක් ඇති වෙනවා මලිනිට එයාගේ බොයෆ්‍රෙන්ඩ් ගැන මෙවලාවේ ওই විදියට මේ දෙන කතා වෙන ළමයි වගේක් පාරේ සෙල්ලම් කර කර ඉන්නවා වැස්ස තෙමි තෙමි ඒකට බැනමින් ඉදි මෙවලාව කියනවා වැස්සර තෙමෙන්න බැරි මිනිස්සු මේ ලෝකේ ඉන්නවද කියලා තමයි ඉම්ලි කියන්නේ. ඉම්ලි උඩ පැනලා මෙවලාව බිමට පයින්වත් එක්කම වතුර හැමතැනටම විසික් වෙනවා. මෙවලාවදී එක කාර් එකක් ඇවිල්ලා මඩ විසික් වෙන්න යනවත් එක්කම පාරේ තියෙන මඩ වතුර ටික මලිනිට වැඩෙන්න දෙන්නේ නැතුව මෙවලාවේ ආදිත්‍ය මලිනිගේ ඉස්සරහට එනවා. ඒ අවස්ථාවේදීම මෙවලාවේ මඩ වතුරත් එක්ක පැන පැන ඉම්ලි සෙල්ලම් කරනවා.
इमली वैसे नाटनवा विनोद मेनवा मैं कुमन कथावक आरंभ मत पलापुर इमली तुली निदिरी अट